අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා කුරුම්බ ගෙඩි දෙකක්. කුරුම්බ ගෙඩි දෙකක් සාමාන්‍යයෙන් කුරුම්බ වතුර ලීටරයක් පමණ මේකට අපි ගන්නවා. ඔයාලට කැමති නම් ඔයාලා ඕන තරම් ගන්න පුළුවන්. මේකට අපි මෙහෙදි අරන් තියෙන්නේ කුරුම්බ ගෙඩි දෙක වතුර. ඊට අමතරව සීනි ග්‍රෑම් 200ක් පමණ ඕන වෙනවා. ඒ කියන්නේ කුරුම්බ වතුර ලීටර එකකට සීනි ග්‍රෑම් 200ක් 300ක් අතර දා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ඊස්ට් මේකට ඕන වෙනවා. ඊස්ට් ඒ කියන්නේ බේකරි ඊස්ට් ඕන වෙනවා. ඒක අපිට විලඳපොලේ ගන්න පුළුවන්. පොඩි සිටි වල මේක තියෙනවා. මේ රුපියල් 300ක් වගේ තමයි වෙන්නේ. මේ ඊස්ට් එක ඕනේ. ඉක්මනට හදා ගන්න ඕන මේ ඊස්ට් එක අනිවාර්යෙන්ම ඕනේ. ඒක නිසා ඊස්ට් ඕනේ. ඊට අමතරව අපිට මේකට මැටි කලයක් අපි අරන් තියෙනවා. සාමාන්‍ය මැටි භාජන වල තමයි හොඳට රා පැහැීම සිදු වන්නේ. ඒක නිසා ඔයාලට පුළුවන් නම් මැටි භාජනයක් ගන්න. මැටි මුට්ටියක් හෝ මැටි කලයක් ඒ වගේ අරගෙන තමයි මේක කරගන්න ඕනේ. ඊට අමතරව අපි මේ ටික දිය කරගන්න පොඩි යොගුවක් කරන් තියෙනවා. මෙන්න මේ ටිකෙන් තමයි අපි මේ රා හදන වැඩේ කරන්න යන්නේ. එහෙනම් බලන්න අපි කොහොමද කරන්නේ කියලා. හරි, අපි මුලින්ම කරන්නේ මේ කුරුම්බ ගෙඩි දෙකේ වතුර මේ ජොග්ගුවට දාගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපි දැන් මේ ටික දාගෙන තියෙන්නේ, කුරුම්බ වතුර ටික දාගෙන තියෙන්නේ. ඒ කුරුම්බ වතුර ටිකට අපි සීනි ග්‍රෑම් 200ක් දිය කර ගන්න ඕනේ. මෙතන සාමාන්‍යයෙන් ලීටරයක් නැහැ, ලීටරයට අඩු ගාණක් තියෙන්නේ. හැබැයි ඔයාලා ගන්නකොට ලීටරයක් කුරුම්බ වතුර ගන්නව නම් ග්‍රෑම් 200ක් 300ක් අතර සීනි ප්‍රමාණය දිය කර ගන්න. මම මේකේ සීනි ටිකක් දාලා දිය කර ගන්න. කුරුම්බ වතුර ටික සීතල නිසා දිය වෙන හොරයි. ඒ නිසා හොඳට දිය කර ගන්න ඕන. දිය කර ගන්නකොට තමයි අපිට හරි දැන් හොඳට දිය වෙලා තියෙන්නේ. කුරුම්බ වතුර ටිකේ සීන් ටික හොඳට දිය වෙලා තියෙන්නේ. හරි, ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ඊස්ට් එක. මේ දින ඊස්ට් එක, මේක ඊස්ට් මේක ඇතුලේ තියෙනවා පැකට් පහක් තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ තියෙන ග්‍රෑම් 11ක් වගේ තියෙන්නේ. ග්‍රෑම් 11ක් වගේ තියෙනවා. ඔයාලට පේනවද දන්නේ? ග්‍රෑම් 11ක් වගේ තියෙන්නේ. මේ පැකට් එකක්ම දැම්මත් ගැළලුවක් නැහැ. හැබැයි ඊට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක කපාගෙන මේ තියෙනවා ඊස්ට් ටික. ඔයාලට පේනවද දන්නේ? මේකෙන් තේ හැන්දක්, මේකෙන් තේ හැන්දක් දැම්මොත් ඇති හොඳ හොඳටම තේ හැන්දක් ගන්න. මේ ආකාරය තමයි තියෙන්නේ. මේක තේ හැන්දක් ගන්න.
මේ කුඩ පා වෙන ගතියක් තියෙනවා ඒක ගණන් ගන්න එපා මේ වගේ ආකාරයට හොඳට දිය කරගන්න හරි මේ උඩ මණ්ඩි විදියට තියෙනවා ටිකක් ගීස් ඒ ටිකත් පොඩ්ඩක් සාමාන්‍ය මේ කැලි දෙන්නේ නැති වෙන මම කරගන්න හරි මේව හදාගත්ත එක ඊට පස්සේ කරන්නේ අපි මෙන්න මේ මැටි කලේ අරගෙන මේ මැටි කලේ අපි හොඳට හොදලා අරන් තියෙන්නේ වතුර නැතුව සාමාන්‍ය වතුර වියලා ගත කමන්නේ අපි මේක වැඩි කල් පාවිච්චි කරන්න නිසා හුඟ ගැටුවක් වෙන්නේ නැහැ සාමාන්‍ය දවසක් වගේ ඇතුළත අපි පානය කරනවා නම් ගැටුවක් වෙන්නේ නැහැ දවසකට වැඩි විතරක් මේක පොඩ්ඩක් අඹුල් රස වෙන්න පුළුවන් ඒ නිසා අපි දවසේ තියෙන්නන්නේ මෙන්න මේ අපි හදාගත්තු දැන් ඊස්ට් කවලම් කරලා හදාගත්තු ද්‍රාවණය මෙන්න මේ මැටි කලයට දාගන්න निर्वायु निर्वायु වහගෙන මෙන්න වගේ රෙදි පටියක් අරගෙන මෙන්න මේක බෙද ගන්න ඕන කට හරි ඔගෙන් බෙද ගත්තා දැන් මෙන්න මේ හදාගත්තු ධාවණය මෙන්න මේ විදියට පැය 24ක් කාලයක් ඒ කියන්නේ පැය 12කට වැඩි කාලයක් තියන්න ඕනේ සාමාන්‍යයෙන් හොලවන්න නැතුව සාමාන්‍ය වාතාශ්‍රය තියෙන තැනක තියලා තියන්න හැබැයි මේක අරින්න යන්න එපා අරින්න නැතුව මේක තියලා තියන්න පැය 12කට 12ක් 24ක් අතර ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ පැය 24කට පස්සේ මෙන්න මේ විදිහට තමයි රහදා ගන්නෙ හරි මම මේකේ අවසානයේදී ඔයාලට පෙන්නන්න කොහොමද රහ හැදලා තියෙන්නේ කියලා හරි දැන් අපි හදාගත්තු රායක ටේස්ට් කරන්න දැන් හදාන්නේ දැන් පැය 24ක් තියලා දැන් අපි ගත්තා පැය 24ක් තියලා ඒක අපි ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. මේ වගේ දැන් දෙකයි ලිහා දෙපටි ලිහා ගන්නවානේ. දෙපටි ලිහාගෙන හොඳ සුවඳක් එනවා. අපි බලමු මේක ටේස්ට් කරලා මේ වගේ අපි රාබුන්න මහ හදාගත්තු පොල් කට්ටක් මේ දින්නේ. අපි එකක් දාගෙන බලමු. හරි දැන් රායක නියම ගානට නියම පාරට තියෙනවා හොඳ සුවඳකුත් එනවා හොඳ සුවඳක් එනවා අපි බලමු දැන් ටෙස්ට් කරලා මම මේකට බයිට් එකට ගත්තා උඹල කඩ කෑල්ල උඹල කඩ කෑල්ල ගත්තා දැන් රායක අපි ටෙස්ට් කර බලමු කොහොමද කියලා සුපිරි සුපිරි රාබාරක් හොඳ ගන්න තියෙනවා සුපිරි ඩැවිල් දින රයි කියන දෙයක් නෑ හදලා අනන්න සුපිරිම ගන්න තියෙනවා ආයි හොඳටම දැනෙනවා එක රයි එකක් හදලා බලන්න සුපිරිටම දැනෙනවා අහන්න දෙයක් නෑ කිසි කතාවක් නෑ හදලා අනන්න බියර් එකට ලාගර් බියර් එකට වැඩිය පවර් එකක් තියෙනවා මේකේ ලාගර් බියර් එකට වැඩිය පවර් එකක් දෙනවා සුපිරි එකක් තියෙනවා තමයි හොඳයි බිරවට සාකට්ටම ගහුවා සුපිරිට මෙල්ල තිබුණා